මතක තියාගන්න බුදුහාමුදුරුවෝ ළිඩ වුණාද නැද්ද බුදුරජාණන් වහන්සේට බේලුව ගමේදී මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියලා ඊළඟට උන්වහන්සේට කර්මජ රෝග කොන්දේ අමාරුවක් ගැන තියෙනවා විටින් විට බලවත් වෙච්ච කොන්දේ අමාරුවක් ගැන හිසේ කැක්කුමක් ගැන තියෙනවා දේශනාවල බුදුහාමුදුරන්ට බුදු වෙලත් බලපෑවා කියනවා විටින් විට උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමනේ ඔබ අහලා ඇති අර චුන්ද සූකරිගේ දානේ වළඳලා ඉවර වුණාම යටපත් වෙච්ච රෝගී ආයි මතු වුණා කියලා ලේත් සමග බඩේලිය ගියා කියනවා පාලියෙන් කියන්නේ ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා ලේත් එක්ක බඩේලිය යනවා ආනන්ද කලන්තේ පිපාසයි ඉක්මනට ආසනයක් පනවන්න කියලා එහෙනම් බුදුහාඳුරන්ට කලන්තේ හැදුණා දැන් ලේත් එක්ක බඩේලිය යනවා කියන්නේ බඩවැල්වල තුවාල තියෙන්න ඕනේ නැද්ද එහෙනම් බුදුහාඳුරට ලෙඩ වුණා බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරන්ට දේශනා කරා කින්තේ වක්කලී මිනා පූති කායන දිත්තේ වක්කලී මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ඇති දෙයක් නැහැ කියලා මේ බුදුහාමුදුරන්ගේ බුදු කය ගැන බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරන්ට දේශනා කරා මේ දෙතිස් කුණප කොටස් වලින් හැදි මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණත් මේ ශරීරයත් හටගෙන තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන්මයි කුණු වේලා යන ලිඩවින ජරාවටපත් වෙන වයසට යන කයක් බුදුහාඳුරු වයසට ගියේ නැද්ද අවුරුදු 80 වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටම් කියන දිරාපු කරත්තයක් වගේ කියන බොහොම අමාරුවෙන් මේ දිරාපු කරත්තයක් පාරේ අරගෙන යන්නේ යම්සේ දේ වගේ තමයි කියනවා දැන් මේ කය පරිහරණය කරන්න. එහෙනම් බුදුහාඳුරු වයසට ගිහිලා නැද්ද? වයසට ගියා. ඒ නිසා මතක තියාගන්න ඉපදුනා නම් ලෙඩ වෙනවා. ඉපදුනා නම් වයසට යනවා. ඊළඟට බුදුහාඳුරන්ට නිന്ദා අපහස කරදර තිබ්බේ නැද්ද? බුදු කෙනෙක් මේ අපි ගැන නෙමෙයි. චීංචි මානවිකාව කොච්චර නිന്ദා කරාදනේ පහත් විදිහට මාගන්දියා කොච්චර මැරවරයෝ දාලා බුදුහාඳුරට නිന്ദා කරාද ඊළඟට සුන්දරි පරිබ්‍රාජිකාව මරලා ජේතවනේ ගෙනහලා මලකුණ හංගලා බුදුහාඳුරට මහා නරක විදිහට මිනිස්සුන්වත් කුපිත කරලා නිന്ദා පහස කෙරෙව කොච්චර බුදුරජාන් වහන්සේට බැන වැදිච්ච එක බමුණෙක් දවසක් බුදුහාඳුරන්ට මේ බමුණ පිරිසක් අතරට ගිහිල්ලා කිව්වා ඕම් බලාපන් මං ওই ශ්‍රමණ බවත් ගෞතමයන්ට හොඳ පාඩමක් උගන්වනවා. මේ බුදුහාඳුරන්ට වෛර කරපු බමුණ ගොඩ ඉඳලා තියෙනවා. ආ හොඳයි හොඳයි කීවා. දැන් මේ බමුණ ආවා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. දැන් පාඩම උගන්වන්න එන කෙනා එන්නේ ඉතින් රඟපාගෙන නෙමෙයි. වන්දනා කරලා පැත්තකින් සද්ධාවෙන් වගේ වාඩි වුණා. බුදුහාඳුරන්ට හිත පේනවා. ඔහු ආවි මොකටද කියලා දන්නව බුදුරජාණන් වහන්සේ බලන්නේ එකම දෙයයි ඔහුට නිවන් දකින්න පිනක් තියනවද එච්චරයි ඔහුට ඇත්තටම ධර්මාවබෝධයට පිනක් තියෙන කෙනෙක් මිත්‍යා දෘෂ්ටික ආගමක බ්‍රාහ්මණ ආගම අදහගෙන හිටියට මොකද මෙයා නිවන් දකින්න පින තියෙන කෙනෙක් ඔහු කියනවා සාමීනි හෙට දවසේ මගේ නිවසට ඔබ වහන්සේව දානෙකට වඩම්මන්න කියෝ මේ ආවි බුදුරජාණන් වහන්සේ දකින්න ඇත්තටම මේ දන් දෙන්න නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ ආරාධනෙ පිළිගත්තා. මොකද ඔහුට ධර්ම අවබෝධයට පින තියෙනවා. දැන් ඔහු එළියට ගිහිල්ලා හිතනවා මෝඩ ශ්‍රමණයා මට රැවටුණා. මං හිත දෙන්නම් කොහොඳ දානයක් කියලා ගියා. පහවදා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන තනියම බුදුහාඳුනට විතරනේ ආරාධනා කරේ. මේ බමුණගේ නිවසට බුදුරජාන් වහන්සේ වැඩියා. වාජන ගොඩක් තියලා වහලා තියෙනවා. ආසනිකුත් පනවලා තියපා. සාමීනි මෙන්න වැඩ ඉන්න කීවා. කට්ටියටත් කියලා වරෙල් අද දානයක් දෙනවා බලන්න කියලා. බුදුරජාන් වහන්සේ වැඩ හිටියා. මෙන්න සාමීනි ඇති තරම් තියෙනවා වළඳන්න කීවා. මොනවද? අර වාජන වලට අසූචි බෙදලා. මේසෙ උඩ වහලා තියලා ඔක්කොටම අසූචි බෙදලා. බේන් වළඳන්න කිව්ව ඇති තරම් බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් ඔහු දිහා බලලා කියනවා ඉස්සරලා ඔබේ සංග්‍රහය පිළිගන්න කලින් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් කිය. ඔබ මට ඉස්සරලා ඒකට උත්තරයක් දෙන්න කිය. මොකක්ද ඒක?
බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබට ආරංචියක් එනවා ඔබේ හිතවතේ ළඟම නෑයේ ඔබේ නිවසට එනවා කියලා ආරංචියක් එනවා දැන් හිතවත්ම කෙනෙක් නා ළඟම නෑයේ එනවා නම් ගෙදරට ඔබ මොකද කරන්නේ සංග්‍රහයක් හදන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබ මොකද කරන්නේ ස්වාමීන් ඉතින් හිතවතෙක් නම් ළඟම කෙනෙක් නම් ඉතින් මොනවා හරි කැම බීම ටිකක් ගෙදර හදලා තියෙනවා කියලා සංග්‍රහයක් හදනවා කියලා ඊළඟට බුදුහාඳුරෝ අහනවා බමුණ බැරි වෙලාවත් ඒකේන ආවේ නැත්නම් ඇවිල්ලා කියනවා අනේ මට ඉක්මනට යන්න ඕනේ මට නම් බෑ දැන් බෑ කාලා ආවේ එතකොට මොකද කරන්නේ ස්වාමීන් ඉතින් මහන්සි වෙලා වියදම් කරලා අපි හදාගත්ත දේවල්නේ ඉතින් ඒවා අපි භුක්ති විඳිනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා එහෙමනම් ඔබ මේ මහන්සි වෙලා හදාගත්ත දේ ඔබම භුක්ති විඳින්න කියෝ. එහෙම ලැජ්ජාවක් ඇති වුණා. බිම බලාගෙන හිටියා වාඩි වුණා අනේ ස්වාමීනි මට සමා වෙන්න කියෝ. අන්න දමණී වෙච්ච තැන. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනාවක් කරා. ඒ බණ අහගෙන යනකොට හිත එකඟ වුණා පෙරපින මතු වුණා. දේශනාව අවසන් වෙනකොට මාර්ගඵලත් ලැබුවා. එතකොට සෝවාන් ඵලයට පත් වුණා. දැන් බලන්න බුදුහාඳුරන්ට ඒ කාලේ මිනිසු කරලා තියෙන දේවල්. ඒ නිසා සසරේ අපි කාටත් ඉපදුනා නම් කරදර තියෙනවා. කරදර නැත්තේ නෑ. ඒකයි දුකක් හැටියට මේක දකින්න කියන්නේ.